අපේ රටේ තිබෙන අවස්ථාවාදී දේශපාලනය නිසා සමහර වෙලාවට ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් වුණත් ක්‍රියාත්මක කිරීම අභියෝගයක් බවට පත් වෙලා අපිට මෙතන මේ අවස්ථාවේ අපි ඉදිරියේ තියෙන අභියෝග දෙකක් එක අභියෝගයක් තමයි ඒ කළු ජූලියෙන් ආරම්භ වුණ කුරිරු යුද්ධයේ පීඩාවට පත් වුණු ජනතාවට අපි කොහොමද යුක්තිය ඉෂ්ට කරන්න කියලා ඒ වෙනුවෙන් අතුරුදහන් වුවන්ගේ කාර්යාලයක් වන්දි හානිපූර්ණ කාර්යාලයක් සංහිඳියා කාර්යාලයක් ආරම්භ කරා 2016-17 වර්ෂයේ පටන් ක්‍රියාත්මක වෙන ඊට අමතරව අපි දැනට කටයුතු කරමින් සිටිනවා සත්‍ය ගවේෂණයේ සහ සංහිඳියා කොමිෂන් සභාවක් පත් කරන්න. ඒක අපේ රටට ගැළපෙන ආකාරයට අපේ ජන සමාජයේ ජීවත් වෙන ජන කොටස් කොට්ටාසත් එක්ක සාකච්ඡා කරලා බලලා සුදුසු ක්‍රමවේදයක් අපි සාදාගත යුතුව තිබෙනවා. ඒ වගේම වැදගත් කාරණේ තමයි නැවතත් කළු ජූලියක් මේ රටේ නිර්මාණය නොවිය යුතුයි කියන කාරණේ. අපේ රටේ තිබෙන අවස්ථාවාදී දේශපාලනය නිසා සමහර වෙලාවට ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් වුණත් ක්‍රියාත්මක කිරීම අභියෝගයක් බවට පත් වෙලා තිබෙනවා. 13 ගණන ආණ්ඩුවන වික්‍රමසිංහ ජනාධිපතිතුමා ළඟ මල්ලංගල වෙයි. දැන් එතුමා දැන් 18 වෙනිදා මේ දැන් උතුරු නැගෙනහිර දේශපාලන තමිල පක්ෂවල සමග සාකච්ඡා කරා. එතන එතුමා ඒ සමග මේ මුස්ලිම් පක්ෂවල එක්ක සාකච්ඡා කරනවා. මොකද නැගෙනහිර මුස්ලිම් ජනතාව තින්නෝනේ. සාකච්ඡා කරන්න ඕන. ඒක එතුමාගේ රාජකාරිය. ඊපසුව ඉන්දියාවට ගිහිල්ලා මෝඩි මාතය එක්ක සාකච්ඡා කරා. ඒ අවස්ථාවේදීම අපිට යසුමාන්ගේ සිකුරාදා ඉන්නකොට පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තුවේ එතුමාගේ කෝඩිනේටර් සෙක්‍රටරි කෙනෙක් අපිට කිව්වා ජනාධිපතිතුමා ලංකාවට ආපුම් පසුව 26 වෙනිදා පක්ෂ නායක රම වෙන්න ලෑස්ති කියලා. ඒකට මා සමග මේ පක්ෂනායක තුමා හිටියා. එසේ වුණත් අපි උත්තර දුන්නේ නැහැ. අපි බලුවා මේ 8 වෙනිදා සිට පාර්ලිමේන්තුව පටන් ගන්නවා අගෝස්තු මාසේ. එතකොට පාර්ලිමේන්තු සැසිවාරයේ අවස්ථාවේදී සාකච්ඡා කරන්න ලේසි කියලා කිව්වා. එසේ වුණත් ඒක තීරණය කරන්නේ නැහැ. කෙසේ වෙත මම නම් කියන්න තියන්නේ මේකයි. මොකද මේ දැන් රටේ ආණ්ඩු නායකයා වික්‍රමසිංහ ජනාධිපතිතුමා. ඒ නිසා ඒතුමා දෙමළ පක්ෂය එක්ක සාකච්ඡා කරනවානේ. සාකච්ඡා කරලා දෙන්න පුළුවන් යෝජනාව එතුමා ඉදිරිපත් කරලා කියන්න ඕන. එතුමා කිව්වනේ සම්බන්ධන මාතර මම හිතන්නේ සාකච්ඡාවට කියවුණා වගේ. බලා කැමති නම් ඉන්න නැත්නම් යන්න මම දෙන එක දෙනවා කියලා කිව්වලු. ඒක 13 ප්ලස් ද මයිනස් ද කියලා එතුමා කියන්න මේ ප්‍රශ්න විසඳුම ලබා ගන්න යනකොට විපක්ෂයේ ඉන්න පක්ෂය විරුද්ධ වෙනවා. හැබැයි මේසරේම නැ වග කියන විපක්ෂ නායකයාට සජි ප්‍රේමදාස මහතා මම ඒක සාකච්ඡා කරුදේ අපි විරුද්ධ වෙන්න යන්නේ.